මීට මාස කීපයක කලින් අනුකුමාර දිසානායක මහත්මයා මේ YouTube interview එකම කිව්වා මේ එක්ක අපි 150ට වැඩි නැත්නම් 110ට අඩුයි කියලා. තාමත් ඒ වගේ. ඒ කිව්වේ මේ දේශපාලන වෙනස පටන් ගන්න මුල්ම අවස්ථාවේ. එතකොට මෙහෙම එකක් දැන්නලා තිබුණෙත් නැහැ. එතකොට අපි ලොකුවට කාන්තා සමුළු කරලා නැහැ, ත්‍රිවිධ හමුදා සමුළු කරලා නැහැ, ලොකු රැලි කරන්න පටන් අරගෙන නැහැ. ඒ කියන්නේ පොඩක් මේ අර පිකප් වෙන ගඩඩක මොහොදෙමින් තියෙනකොට තමයි අපි ඒක කිව්වේ. එක්ක 110ට අඩුයි නැත්නම් 150 වැඩි කියලා. දැන් නම් මම හිතන්නේ 150 වැඩි. අර 110ට ගාලම නැහැ. දැන් මොය දැන් ඒ කාලේ මම දැක්ක ජොනිල් එහෙම ගණන් හදාදා පෙන්නුව අපිට යන්න පුළුවන් උප්පරිම දුර මෙච්චරයි. ඕක හතර ගුණයක් කරගනි අරව මේවා කියලා. දැන් මුකුත් නැහැ නේ. දැන් කතා වෙනස් වෙලා තියෙන්නේ මේව නේද? කතා වෙනස් වෙලා තියෙන්නේ රයිට්. ඒ කාලේ කිව්වේ ඔය කිව්වට 112ට රා යන්න බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා රැස්වීම වලට සෙනගෙනවා දැකලා රැස්වීම වල සෙනගාවට ඕක ඡන්ද වෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කවුරු හරි කිව්වා ඔය එන ඡන්ද ඔක්කොම තමයි කොහොම රැස්වීම වලට එන්නේ. දැන් කතා වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? හරි ඒකළු දිනයි. හැබැයි අවුත් කරගන්න බෑ. ඒක අපි බලාගන්න ඕක. දැන් මේ අවසන් කරන කලින් මේක මතක් වුණේ දැන් ඔබලා විතර කලින් හිටිය යම් සීමාවක් අපි තුමු 105ක 10ක කියලා තුර කාඩරයක් වගේ පක්ෂ සමාජික පිරිසක් හිටියා. හැබැයි දැන් මේක පුළුල් වෙන්න ගත්තන් පස්සේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න එනවා, දූෂණ චෝදනා මොන හරියේ, ඊළඟට තව ගමේ තියෙන ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් ඒක සාමාන්‍ය දෙයක්. මේ පක්ෂය විතර මේක කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ? අර පරණ තිබ්බ නම හානි වීමේ සම්භාවිතාවය වැඩි මේ කුලකේ වැඩිවීමත් එක්ක. නෑ නෑ අපි NPP එක වෙනව මිසක් මේ අපි බලය ගන්න NPP එක මිසක් ශ්‍රී ලංකාවේක හරි UNP එක හරි සජබරි පොහොට්ටුව හරි නෙවෙයිනේ. දැන් ඔබ කියන එක සාධාරණයි. පොහොට්ටුව ඒ පොහොට්ටුව පොඩි කාලෙත් එහෙමයි, ලොකු වුණාමත් එහෙමයි. පොහොට්ටුව පොඩි කියලා ඒක දූෂණ හරි මොනව හරි ඔය අපරාධ වල සම්බන්ධයක අඩු වෙලා නැහැනේ. UNP එක පොඩි කියලා අඩු වෙලා නැහැනේ. ඒගොල්ලෝ බලය ගත්තාම ඒවා වැඩිපුර පේනවා. පුංචි කාලෙත් විපක්ෂීයියත් ඒව කරනවා. අපි එහෙම නෙමෙයි, මේක වෙන පක්ෂයක්. අපි කෙලින්ම ජනතාවට පාරෘෂ්‍යව වග වෙන වග කියන මහජන ව්‍යාපාරයක් කරන්න මේ හදන්නේ. එහෙම තමයි කරමින් ඉන්නේ. සා මේ පක්ෂය ඇතුලේ බලය ගන්න කියලා, මේක පුල් කරගන්න කියලා එහෙම දූෂිතයන්ට, වංචනිකයන්ට, පටු අරමුණුලින් එන අයට, මන්ත්‍රීකම් බලාගෙන එන අයට වක් කරේවට ඒවට ඉඩ නැහැ. මේක අපි විනය පාත්ව යනවා. ඉතින් අපිට කියන්න සම්ම කියන්නේ ඔය මේ කුලකේ ලොකු වෙද්දී, කියන්නේ මේ ප්‍රමාණය වැඩි වෙද්දී ඔය කියන විනය තියාගෙන යන්න පුළුවන් වේද? මොකද 2004 ඒ වගේ ඇවිල්ලා අන්තිමට ඒගොල්ලෝ සෑහෙන පිරිසක් ගැලවුණා JVP එකේ. ඒ ගැලවුණේ මේ ප්‍රශ්න නිසා නෙවෙයිනේ. ඒ කියන්නේ ඕ නැ මං හරි නෑ ඒ ඇවිල්ලා දේශපාලන ප්‍රශ්නය. ඔව් ප්‍රශ්නේ මොකක් වුණා? උපాయමාර්ග ප්‍රශ්නනේ. ඒවා ඉතින් පක්ෂ ලොකු වෙන්න මොකටයි පොඩි වෙන කොටයි කියලා වෙනසක් නෑ. ඒ වම ව්‍යාපාරයක් ඇතුලේ දේශපාලන ප්‍රතිපත්තිමය සහ උපాయමාර්ග මත කැඩෙන්න පුළුවන්. ඒක එහෙම තියෙනවා. අර වගේ චෝදනා ඇල්ල වෙච්ච අය කෙනෙක් දෙන්නෙක් හිටියා. ඒ අය ගත්තොත් මේ අලුත් අය නෙවෙයි ඈ. පක්ෂ කාලයක් වැඩ කරපු අය මම කියන්න ඕන නැත්නම් අලුත් අය රසාධාරණක් වෙනවා. ඒගොල්ලෝ අමෘත පොල්ගම්පල අලුත් මිනිහෙක් නෙවෙයිනේ. පක්ෂ කාලයක් වැඩ කරපු අය. හැබැයි එයා වරදක් කරාම රට දන්නේ නැති වුණාට අපි දැනගත්ත හිතේ නිසා අපි ආව අයින් කරා. සිරිපාල අමරසිංහ අයින් කරා. හරිද? ඒක නිසා මේ ඒගොල්ලෝ ඉතින් ගිහිල්ලා වැටෙන්නේ ඒගොල්ලන්ට වැඩ කරගන්න පාවස් තැන්නේ බැසිල් ළඟ. ඒ උතරම වෙනවා ගිහිල්ලා වැටෙන්නේම අර වගේ වැඩ දිගට කරන්න පුළුවන් දැන්. හැබැයි දැන් වෙලා තියෙන්නේ මේවයි. සමාජයේ වැඩිපුර ඉන්නේ දූෂිතයෝ නැත්තම් ওই අපරාධකාරයෝ නෙවෙයිනේ. සමාජයේ ප්‍රතිශතයකට ගත්තොත් ඒ අය සීමිතයි. එතකොට අපිට හොඳ අය දිනා ගන්න තියෙන කුලකේ ලොකුයි. අපි එතනින් දිනා ගන්න. ඒකට අපි වක් කියනවා. එන අපි නාම යෝජනා ලබ අපි මෙහෙම කියන්නේ. ඔන්න අපි නාම යෝජනා දුන්නා, ඕගොල්ලෝ තෝරලා මනාප ගහන්න. අපි කවදාවත් එහෙම කියන්නේ. අපි ඉදිරිපත් කරන ලයිස්තු ගැන අපි වක් කියනවා. පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය නගර සභා, ඒ හැම ලයිස්තුවක් ගැන අපි වග කියනවා. වගකීමෙන් තමයි ලයිස්තුව දාන්නේ. ජනතාව තෝරලා එවනවා. හරි, තෝරලා එව්වට පස්සේ යම් දෙයක් වුණා කියලා කියන්නකෝ. ඒත් අපි ඒකට රිහු ක්‍රියාමාර්ග ගන්නවා වරදක් කළොත්. අන්නේ නීතිය විනය අපි පවත්ව ගන්නවා තදටම. එහෙම නැත්නම් රටක් කරන්න බෑ. ඔය අපි කතා කරන සිංගප්පූරුව නැත්නම් වියට්නාමය, මැලේසියා වගේ රටවල් උනත් මේ තත්ත්වෙට ගොඩනගන්න දේශපාලනේ මේ විනය පවත්වාගෙන බලපෑම. එහෙම නැතුව කරන්න බෑ. ඒක තමයි දැන් ලොකුම සාතිකය. ඒක අපි ජනතාවට පවරන්නේ. මේ විනය පවත්වා ගැනීම එක අපිවත් පටවගන්න.